ಹೆಂಗುನೇ ಅಂದುರೇ ತೊಟುಪಲೇ ಪಾರುವೆ ಮಹಾಪಾಲುವೆ ತನಿವಿ ಹೆಲು ಸುಸುಮದ ಮೇ ಹಮಾಯನ್ನೇ ಮಿನಿರನೆ ಎಲಿಯೆ ದಿಸ್ನೆ ಮನುಸತಾಗೆ ದೇಸ್ ಕನವೆನ್ನ ಮಿನಿಗಂದಿಯೇ ಪಾರು ಎನಿಯೇ ತಂಡಲೆ ಮಾಮೆ ನುಬದ ತನಿವೆನ್ನ ದುಟು ನೋ ದುಟು ಸೇ ಗಂಗ ಗಲಾಯನ್ನ ಮಿನಿಗಂದೇ ಸಂದ ಹೆಂಗುನೆ ಜೀವಿತೇ ಗಂಗ ಗಲಾಬಸಿ ಬದಿಯರೆದ್ದಿಯ ಬಲಾನ ಪಿಲುಕೂಲ್ ವಾಡನವಾದ අපේ මාමණ්ඩි ඇවිල්ලා වාසියක් නැත්තම් දොට්ට පිළටවත් යන්නේ කීයක නැන්දම්ම තකට තක ඔය අපේ මාමණ්ඩි ඇවිල්ලා බෙන්තර ගඟෙන් එගොඩ ගාල්ලේ දඩැල්ලේ ඉස්සර කඳක් බැඳගෙන මුරුටුවෙන් ලීබඩු ගෙන යන කාලේ තමයි අපේ නැන්දම්මෝද අපනේ දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි අපුච්චවත් රවට්ටගෙන මේ සේරම අයිති කරගත්ත. අපේ අපුච්චත් රැවටිලා හැවැස්සට කඹුරන්ට එව්ව. දේපල පිට යන හින්ද. අම්මට කෙල්ලෝ දෙන්න පෙන්න පෙන්න වැඩ ගන්න. ගෙට ගන්න
මංආදා පටන් මේ හරක් මඩු අවසර කඩේ ටේබොන්නේ නේ උන්ට අදාපුවයි. නේද? බොටෝ නම් කාබා. මම විතක් කෑ විතරයි. පස්සේ ගන්න බැරි. ඔය කරලයි හොඳ එකේ. සෙදෝන මාන්නක්කාරි මුදලාලි මුදලාලි අවුරුත් නැතෝ මුදලාලි අවුතේ මන්නේ මෙරි හද දෙන්නේ හවුදුම්බ මං ඉඩන් ගොඩින් හාමිනි ඉලව්ව කහාමිනි ඉලව්ව බේබි නෝන කෙල්ල නැති වුණා වැදුන් ගෙයිමයි අනේ අනේ මගේ ලොකු එකි අනේ මගේ හරි කියව පරාග අද අලුයම් කොරේ නීබට් අපූරු සරම් පොඩ්ඩක් දීලා බේබි නෝන වැදුන්ගේම මල
ඒකනම් අපේ මිරිගොරි සය තරම් කම්බිලි නැති පාටයි. යකඩ අපේ කාට වඩා නගාමේ අදීය අපිකෙ ගැන වරුණි පාන්නේ. මං කියවේ මට හිතෙච්ච දේ. පිරිමි අරහන් වෙච්ච මය නගාට ඒක ගැන හොඳක් කියන්න හිතුනේ නම් නිකමට වෙන්න බෑ. උල් මාද නැතුව ඉඳින්. මං කියවේ ගිරිගෝරිසයගේ කම්බිලි කොම ගැන. ටිකක් කම්බිලි කම තියුණාට ගිරිගෝරිසයගේ හිත හොඳයි. මොකද කද මේ සිරික්කිය? මං කම්පනා කරෙව්වේ කරලයින් කොහොමේ ගිරිගෝරිසයගේ හිත දන්නේ කියලයි. අන්තිමට මිනිය බාලා තියෙන්නේ යාලත්තක් උඩ. ගෑණිගේ මිනිය උණුහුම යටත් කලින් ඔරු කන මදය ගානට කටිහලාගෙත් පුරන්සිනෝ, උඹ මට කියන්නේ වදාපු බොටයි හදාපු මටයි වඩා කොහේදෝ යන එකෙක් ලොකු කරගෙන අපේ මූනේ දැලිගාපු එකීගේ මලමිනිය මේ ගෙට ගන්නේ කියලාද? මුඩ වැරද්ද කළත් මං ඒකි වදාපු අම්මා. පුරන්සිනෝ, බොට අලුතින් කියන්න ඕනේ මං කවුද කියලා. මම යමක් කිව්වොත් ගලේ කැටුවාද? අයිස්කියගේ පුණ දෙක්කම ගලපත් වෙනවා. අම්මගේ උඩු උමක් හිමිතක් නැතුව පවුයි ගන්න. උඩේ කාරම් වරෙල්ලා අපිට හදාගන්න. ගහලා අදීන කොට මයිල ගුණා පැන්නයි පස් සට හොදට තාම නිදි නැතයි. වඩිගත්තන මම කල්පනා කළේ දැන් කෑමට එන පිරිස ටික ටික අඩුව උන් දැන් මේ ඉසව්වේ මැනුම් කටයුතු කළාට පස්සේ වෙන දිහාවකට යනවා. ටික දුරක් යනකම් අපිට කරත්ත බඳින්නත් බැරි වෙයි මාමා. අරුන්ගේ අපි ගැන ඇහගහන් ඉන්නේ.
මං කල්පනා කළේ වෙන ජාවාරමක් කරන්න. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ බුද්ධ වෙන්නේ උඹලගේ කිරිල්ල නොකිරිල්ල උඩ. මොකද ඉතින් මටයි කියලා අයහත්තියට පිරිමි පුතෙක්වත් ඉන්නවය? ඒ මොකක්ද මාමණ්ඩියේ? මං කල්පනා කරේ ගැරිල්ලට අත දාන්න. මේ දවස්වල කුරුවිට පැත්තේ ගැරිල්ල ජයයිලු. දැන් රත්නපුර පැත්තේ හරි හරියට පතල් බහිනවා. උඹ මොනවද දන්නේ පතල් කෙරුවා වගේ? අපේ ගමේ උන් කීප දෙනෙක් පතල් රස්සාව කරා. මං උන් එක්ක එකතු වෙලා සතියක් අමාරක් පතල් බැස්සා. උඹ පතල් කෙරුවා වාතයරියට? මං පතල් රස්සාවට ගියේ මගේ අප්පච්චර කියන්නේ නැතුව. අප්පච්චර ඕන කරේ මං අඟුල් රස්සාව කරනවා බල. අප්පච්චාව මාව වහගෙන පතලට. එහෙමනම් පතල් රස්සාවට උඹේ මනාපයක් නෑ එහෙනම්? මගේ කමක් නැහැ. කිරියක්ක මුණුපුරා බලන්ට නේන හින්දා ඕ මුණුපුරා ඇවිත් කිරියක් පුච්ච බලන්. අපිට වෙන්නේ නිකම්ම පාලම් පාරුව ගඟට දාන්නයි අදිරියා. ඒ මොකද මුතුරාරි? අවුරුදෝ එකෙක් සුදු මහත්තැන්ගේ කනට දාලා ඉලව්වක් වුණොත් තුන් මාසයක් යනකම් උත්සවයක් ගන්න එක නාකය කියලා. මේ ඔක්කොටම හේතුව අර වලෙත්තුව නීබ. මෙච්චර කාලයක් මං ඉවසුවේ මගේ ලොකු කෙලි කණවැන්දුම් වෙන ඉඳා. බැයි මගේ ලොකු කෙලි මලෙත් පොයාකාරම දුක් විඳලා නම් ඒ දුක දීපු නීබටු එයාකාරටම දුක් විඳලා මැරෙන්න ඕන.
හිතේ රුජාවට නම් බෙහෙත් නැතුවා. හැබැයි අතේ රුජාවට නම් මේ වෙනිවැල් ගැට ටික දෙන්නේ කියලා අම්මා කිව්වා. මං ඉතාලේ ඉන්නේ ලයිසන දන්න කියන එක කතා කරන්නේ.